ආයුබෝවන් මේ දවස්වල ශ්‍රී ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය ෆෝන් දෙකක් තමයි Xiaomi Redmi Note 7 සහ Xiaomi Redmi Y3 කියන ෆෝන් දෙක. මගෙන් ගොඩක් අය අහලා තිබ්බ මේ ෆෝන් දෙකෙන් එකම ප්‍රයිස් රේන්ජ් එක කියන හින්දා මොන ෆෝන් එකද හොඳ මොන ෆෝන් එකද ගොඩක්ම අපිට යූස් කරන්න සූටබල් කියලා. ඒකින් අද යන්නේ මේ ෆෝන් දෙකම කම්පයර් කරන්න. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යන් මතක් කරලා channel එක subscribe කරන්න, like කරන්න, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. එතකොට Xiaomi Redmi Note 7 එක 2019 ජනවාරි මාසයේ තමයි ශ්‍රී ලංකාවේ available වුනේ. Xiaomi Redmi Y3 phone 2019 අප්‍රේල් එකෙන් දැන්ට මාස 4කට විතර කලින් තමයි available වුනේ. එතකොට Xiaomi Redmi Note 7 එකේ weight එක ගැන කියනවා නම් RAM 186ක් බරයි. ඒ වගේම glass and plastic mix body එකක් තමයි තියෙන්නේ. Xiaomi Redmi Y3 එක ගත්තම RAM 180ක් බරයි. ඒ වගේම ඒකෙත් glass and plastic mix body එකක් තමයි තියෙන්නේ. එතකොට මේ දෙකම ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් Xiaomi Redmi Note 7 phone එකේ IPS LCD capacity touch screen එකක්, ඒ වගේම size එක 6.3 අංග full HD display එකක්, 469 pixel density එකක් අපිට බලා ගන්න පුළුවන්. Xiaomi Redmi Y3 phone එක ගත්තම IPS LCD capacity touch screen එක 6.26 inches අංග HD plus display එකක් 269 pixel density එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට පැහැදිලිවම ඩිස්ප්ලේ එක තරමක්, ඒ කියන්නේ දශම ප්‍රමාණයක් Xiaomi Redmi Note 7 එකේ ලොකුයි. ඒ වගේම අනිවාර්යෙන්ම full HD display එක සමගින් display එක අතින් ඉදිරියෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්න Xiaomi Redmi Note 7 phone එක. ඒ වගේම මේ ෆෝන් දෙකෙම 32GB 3GB RAM එකක්, 64GB 4GB RAM කියන මේ ෆෝන් දෙකෙන් versions දෙකක් තියෙනවා. ඒ එතකොට මම අද මේ වීඩියෝ කිරි කතා කරන්නේ 4GB RAM එක සහ 64GB version එක base කරගෙන. එතකොට Xiaomi Redmi 7 එක ගත්තම 256GB දක්වා micro SD card එකක් අපිට install කරගන්න පුළුවන්. Xiaomi Redmi Y3 එක 1TB දක්වා අපිට micro SD card එකක් install කරගන්න පුළුවන්. හැබැයි Xiaomi Redmi Y3 එක dedicated slot එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට dual SIM සමග SD card එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Xiaomi Redmi Note 7 එක එහෙම බෑ. මොකද අපිට hybrid dual SIM තියෙන. ඒ කියන්නේ එක්ක SIM දෙකක් හෝ SIM එකක් සමග තමයි SD card එක පාවිච්චි කරන්න වෙන්නේ. පොඩ්ඩක් මේ ෆෝන් දෙකේ platform එක ගැන කතා කරනවා නම් Android 9.0 MIU 10 සමගින් Redmi Note 7 එකේ OS එක ආවා. ඒ වගේම Qualcomm Snapdragon 660 chipset එකක්, octa-core CPU එකක් සහ Adreno 512 GPU එකක් තමයි අපිට Xiaomi Redmi Note 7 එකේ බලා ගන්න හම්බ වෙන්නේ. Android 9.0 5 edition එකත් එක්ක Qualcomm Snapdragon 632, ඒ වගේම octa-core CPU එකක්, Adreno 506 GPU එකක් තමයි අපිට Xiaomi Redmi Y3 එකේ බලා ගන්න හම්බ වෙන්නේ. එතකොට පැහැදිලිවම chipset එක ඇතුළු ෆෝන් එකේ හරය, එහෙම නැත්නම් මේ platform එක ගැන කතා කරනකොට පැහැදිලිවම Xiaomi Redmi Note 7 එක ඉදිරියෙන් ඉන්නවා. මේ ෆෝන් දෙකෙම octa-core CPU දෙයක් තිබ්බට ඇත්තන power on off කරනකොට සහ fingerprint sensor එකේ එහෙම speed එක ගැන කතා කරනකොට speed එක අතින් Xiaomi Redmi Note 7 එක පැහැදිලිවම ඉදිරියෙන් ඉන්නවා. එතකොට අපි පොඩ්ඩක් මේ දෙකේ main cam එක ගැන කතා කරනවා නම් Xiaomi Redmi Note 7 එකේ dual camera setup එකක්, megapixel 48ක් සහ megapixel 5ක depth sensor එක තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ full HD recording කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Y3 එක ගැන කතා කරනවා නම් 12MP සහ 2MP depth sensor එක තමයි dual camera setup එක full HD recording සමග අපිට Y3 එක හම්බ වෙනවා. එතකොට main cam එක ගැන කතා කරනවා පැහැදිලිම Xiaomi Redmi Note 7 phone එක ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි selfie cam එක ගැන කතා කරනවා නම් Xiaomi Redmi Note 7 එකේ megapixel 13ක් සහ 2.0 aperture එකක් හම් වෙනකොට Y3 එක අපිට 32 megapixel සහ 2.2 aperture එකක් තමයි Y3 එකේ හම්බ වෙන්නේ. ඇත්තටම මේ Xiaomi Redmi Y3 කියන phone එක ඒගොල්ලෝ introduce කරේ selfie lovers ලට. එතකොට පැහැදිලිවම selfie cam එක ගොඩක් ඉදිරින් ඉන්නවා මේ Xiaomi Redmi Y3 කියන phone එකේ. Bluetooth version එක ගත්තම ඉදිරියේ කියන්නේ Xiaomi Redmi Note 7 phone එක. මොකද Bluetooth 5.0 latest version එක සහ USB 2.0 with type C reversible connect එක අපිට හම්බ වෙනවා Xiaomi Redmi Note 7 එකේ. Xiaomi Redmi Y3 එකේ USB 2.0 සහ Bluetooth 4.2 version එක තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම sensors ගැන කියනවනම් compare කරන්න දෙයක් නැහැ. දෙකෙම එකම sensors බලා ගන්න පුළුවන්. Rear mounted fingerprint sensor එක, accelerometer, gyroscope, proximity සහ compass කියන මේ sensors ටික මේ phone දෙකේම තියෙනවා. හැබැයි පැහැදිලිවම මම test කරලා බැලුවා rear mounted මේ fingerprint sensor එක Xiaomi Redmi Note 7 එකේ තරමක් speed එක වැඩි. බැටරි දෙක ගැන කියනවනම් මේ phone දෙකේම non removable lithium polymer 4000mAh බැටරි දෙයක් තියෙනවා. මේ phone දෙකම fast charging වලට support කරනවා. හැබැයි 100 බිංදුව දක්වා charge එක
බස්සල ෆුල් චාර්ජ් කරොත් සියෝම රෙඩ්මි නෝට් 7 එක ටිකක් එකෙන් විනාඩි 15ක් 20ක් විතර කලින් සියෝම රෙඩ්මි නෝට් 7 එක ඉක්මනට චාර්ජ් වෙනවා. ඒකට ෆාස්ට් චාර්ජින් අතින් බැලුවත් සියෝම රෙඩ්මි නෝට් 7 එක තරමක් ඉදිරියෙන් ඉන්නවා. එතකොට අවසාන වශයෙන් කතා කරන්න තියෙන මේ ෆෝන් දෙකේ ප්‍රයිස් ගැන සියෝමි රෙඩ්මි Y3 ෆෝන් එක ලංකාවේ දෙන 30000ක් 31000ක් වගේ වෙනකොට සියෝමි රෙඩ්මි නෝට් 7 ෆෝන් එක මේ දවස්වල රුපියල් 35000ක් 36000ක් විතර වෙනවා. Y3 එකට වඩා සියෝමි රෙඩ්මි නෝට් 7 එක රුපියල් 5000ක් 4500ක් විතර මිල වැඩි වෙනවා. ඒ කොහොම වුණත් මේ ෆෝන් දෙක කම්පයර් කරනකොට පැහැදිලි ලෙසම සියෝමි රෙඩ්මි නෝට් 7 ෆෝන් එක ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඩිස්ප්ලේ එක ප්ලටෆෝම් එක කියන්නේ CPU, GPU සහ චිප්සෙට් එක ඒ වගේ මේන් කැම් එක බ්ලූටූත් වර්ෂන් එක සහ සෙන්සර්ස් වල ස්පීඩ් එකස් බැටරි වල ෆාස්ට් චාර්ජින් සපෝට් කරන විදිහත් එක්ක බලනකොට Xiaomi Redmi Note 7 එක ඉදිරියෙන් ඉන්න Redmi Y3 එකට වඩා Xiaomi Redmi Y3 එක සෙල්ෆි කැම් එක අතින් විතරයි මම දකින විදිහට මේ ෆෝන් දෙකත් එක්ක කම්පයර් කරනකොට ඉදිරියෙන් ඉන්නේ. එතකොට මම හිතනවා ඕගොල්ලෝ අද මේ වීඩියෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ හම්බෙමු. ඔබට සුබ දවසක්. Thank you.